අනතුරක් ඇති වෙච්ච අවස්ථාවක් කියන එක. දැන් මම දැක්ක ප්‍රවණතාවය තමයි පහුගිය වසර කීපය තුළ රෝගියෙක් යම්කිසි අනතුරක් ලක්ුණාම අපි ඒ අය රෝහල කරා ගෙනියන එකේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. දැන් හොඳම උදාහරණයක් තමයි ගිය හතිත් එක අවස්ථාවක මේ රෝගිය අරගෙන ආපු කෙනෙක් මට කිව්වේ ඩොක්ටර් මේ ලෙඩා එතන තුවාල වෙලා පෑ භාගයක් විතර එනවා කවුරුත් උදව්වට ආවෙ නැහැ. කට්ටිය ඔක්කොම ෆොටෝ ගගහ හිටියා කියන එක. දැන් ගොඩක් වෙන්නේ සමාජ මාධ්‍ය භාවිතය සමග හැමෝම පුරුදු වෙනවා ඒ ඒ අවස්ථාවේ ඡායාරූපගත කරන්න ඒක සමාජ ජාලවලට යොමු කරන්න. නමුත් ඒ රෝගියාට අවශ්‍ය ප්‍රතිකාරය සහ ඒ රෝගියා රෝහලක් වෙත ගෙන යාම ඉතාමත්ම ප්‍රමාද වෙනවා. අපි දන්නවා ප්‍රධාන අනතුරක් දරුණු අනතුරක් වුණාම ඒ රෝගියාගේ ජීවිතය ගලව ගන්න හොඳම අවස්ථාව තමයි පළවෙනි පැය. අපි කියනවා ඒකට ගෝල්ඩන් අවර් කියලා. ඒ රෝගියාගේ අධික රුධිර ගලනයක් වෙන්න පුළුවන්, ඇඟේ තියෙන අභ්‍යන්තර ඉන්ද්‍රියන් දෙරි හානියක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක අපි ඒ ලෙඩාගේ ජීවිතය බේරගන්න නම් පළවෙනි පැය ඇතුළත ගොඩක් දේවල් අපි කරන්න අවශ්‍යයි. ඒ නිසා රෝගියා ඉතාමත් ඉක්මනින් රෝහල කරා යොමු කරවන්න ඕනේ. ඒක යම් කිසි හේතුවක් මත ප්‍රමාද වෙනවා නම් ඒක රෝගියාට යම් කිසි අසාධාරණයක් වෙන්න පුළුවන් ඔහුගේ ජීවිතය රැක ගන්න.